ආමාහරියට ආරක්ෂක නැද්ද? මේකල කැප්ප 50ක් නැහැ. අපි ගෝලු දෙන්නේ ඉන්නේ ගල් දෙන්නේ. අද යනවා මහවට. හැබැයි වැඩක් තියෙනවා කරනවා. මොකද්ද? ඔයා මොනවා කිව්වත් වික්‍රමයාගේ අම්මයි තාත්තයි දන්නවා වික්‍රමයා ඉන්න තැන. බැරිද බීක්ෂණයක් දාලා බලන්න. එහෙම කළොත් සිද්ධ වෙන්නේ කවදා හරි මුන්දෙනව නැති කළාට පස්සේ වික්‍රමයාගේ තාත්තා අපි ගැන පොලිසියට කියන එකයි. ඒකත් ඇත්ත. නිව්ටන් මහත්තයා මේව කරන්න ඕන ගණ දෙවි නූණ දාලා. හරි? එතකොට ඔය වැඩේ කොහොම හරි වෙනවනේ. බය වෙන්න එපා. බාරගත් වැඩක් මග දාලා ගියේ නෑ මේ අපි. හරි? මං කියුවේ වැඩේ වෙනවා. හැබැයි ටිකක් කල් යනවා. ඉන්න තැනක් දන්නවනම් වැඩේ හෙටම සිද්ධ වෙනවා. සල්ලි ටිකක් ඕනේ කිව්වනේ. මං දෙන්න. මේ දවස්වල අපේ ගෝලිය දෙන්නට සෑහෙන වියද? අපිට මොනවද දෙන්නේ? මොනා දෙන්නද අයියේ? අපිට දෙන්න පුළුවන් පින් තමයි. පින් වලින් ඇති වැඩක් නෑ බා. ඔබ දුක් විඳිනවා බලාගෙන ඉන්න මට අමාරුයි. ඔබ අයිති ඉන්න ඕනේ මං වගේ මිනිහෙකුට. ඔබ කැමති නැද්ද කියපන් මට? කළු අය මොනාද මේ කියන්නේ? පව් සිද්ධ වෙන කතා කියන්න එපා. බාරි ලස්සනයි බා. ඔබ දුකින්දින්න ඕනේ නැහැ. ඔබ වරෙන් මාත් එක්ක. මං ඔබට හොඳට සලකන්න. මං තාම කසාද වැදලත් නැහැ. කළු අය ඔය ඇති. ඔයට වැඩි කියන්න එපා. මං නරක ගැහණියෙක් නෙමෙයි. මං ආයෙත් වික්‍රමට සුභා මේ වරෙන් සුභා මං ඔබට ආදරේ මට අකමැති වෙච්ච එක ගෑණියක මේ පලාතක නෑ සුභා මේ වරෙන් සුභා මං ඔබට ආදරේ කළු අය එන්න එපා අනේ වඳින්න මම හැමෝට මේන කැහනවා යන්න එහෙමද උඹ හරි බලමු ඔබ දැනගනි මේ කළු අය කියන්නේ කවුද කියලා
තමා වස වැරද්ද. ඔබට සමාව දෙනවනේ සුභා. ආ? ඔබට සමාව දෙනවනේ. මගේ දියා සහෝදරියක් විදිහට බලන්න. ඒකනේ බං කරන්න බැරි වැඩේ. එහෙම නැතුනොත් අපි මෙහෙන් කොහේ හරි යනවා. නෑ නෑ නෑ. ඔබලා මේ ගමෙන් කොහෙවත් යන්න එපා. මම මේ ගමෙන් ගියා. ඔබලා මේ ගමෙන් යන්න එපා. ඊට පස්සේ මගේ අතින් කවදාකවත් එහෙම වරදක් වෙන්නේ නැහැ. එහෙනම් මම සමාව දෙන්න. සුභා. දැන් තමයි මගේ හිතට සැනසෙල්ලක් ආවේ. සුභා. මටත් බෙලි මල් එකක් දාපන්කො. ඇඟ පොඩ්ඩක් නිවිල යන්න. සමාව දෙනවනේ සුභා. ආ? ඔබට සමාව දෙනවනේ. ඊට පස්සේ මගේ අතින් කවදාකවත් එහෙම වරදක් වෙන්නේ නැහැ.